මේ 1600 ගණන් වල හරිද 1600 ගණන් වල සෙන්කඩගල රාජධානිය රජකම් කරපු රජතුමා තමයි මේ මොකද්ද රාජධානිය සෙන්කඩගල සෙන්කඩගල රාජධානියේ රජකම් කරපු රජතුමා මේ ඔටුන්නේ කෑලි දෙකයිනේ තියෙන්නේ හරිද ඔටුන්නේ කෑලි දෙකක් තියෙන හින්ද මම කියන්න දෙවන මොකක් කියලාද විමල ධර්ම සූර්ය කියලා විමල ධර්ම සූර්ය රාජතුමා හරිද විමලයි ධර්මයි මතකද සෙන්කඩගල රාජධානියේ රජකම් කරපු රජතුමා 1600 ගණන් වල දෙවන විමල ධර්ම සූර්ය රජතුමා හැබැයි මේ කාලේ පුතේ ලංකාවට යුරෝපීය ජාතීන් ඇවිල්ලානේ ලංකාවට යුරෝපීය ජාතීන් කියන්නේ පෘතුගීසි ලන්දේසි ඇවිල්ලා අපේ ආගමට දේශපාලනයට සමාජීය හැම තැනටම කරදර කරනවා අපිට ගොඩක් කරදරකාරී යුගයක් තමයි මේ සෙන්කඩගල යුගය කියලා කියන්නේ හරි එතකොට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කරදර කරනවා පන්සල් කඩලා බිඳලා දානවා හරිම කරදරකාරී යුගයක් මේගොල්ලෝ අපිට ගොඩක් තාඩන පීඩන කරා කවුද පෘතුගීසි ලන්දේසි හරිද ওই කාලේ මේ දෙවෙනි විමල ධර්ම සූර්ය රජුරුවන්ගේ කාලේ ඔන්න එක ගමක ගමක් තියෙනවා ඔන්න ගමේ නම මන් ලියන්නද ගමේ නම තමයි තුම්පනේ අහලා තියෙන නේද තුම්පනේ කියන ගමේ ඔන්න ඉන්නවා කවුද බලමු මේ ඉන්නේ තුම්පනේ කියන ගමේ මෙන්න කොල්පැටිය කියන වළන්නක ඉස්සර කාලේ එහෙමද ෂර්ට් එහෙම නේද ඔන්න තුම්පනේ කියන ගමේ කාරිති මේ වගේ වෙන්නේ ඔන්න කොල්පැටිය කියනවා හරිද මේ මෙයාගේ නම කවුද දන්නවද මෙයාගේ නම පුතේ කුලතුංග මොකද්ද මෙයාගේ නම මෙයාගේ නම කුලතුංග හරිද මේ කුලතුංග ළමයා ඉගෙන ගන්න එහෙම හරි දක්ෂයි හරිද ඉගෙන ගන්න හරි දක්ෂයි ඉතින් අම්මලා තාත්තලා එකල ඉස්කෝලේ තිබ්බේ නෑනේ ඊට පස්සේ කුලතුංගව යවනවා කොහෙටද දන්නවද ඒ කාලේ ඉස්කෝලේ තිබ්බේ නැති වුණාට උගන්නන ගුරුවරු හිටියා ඉගෙන ගත්තායි හිටියා ඔන්න අපි මේ කුලතුංගව යවනවා කවුරු ළඟටද දන්නවද ඔන්න මෙයාගේ නම ඒ කාලේ ගුරුවරු මෙහෙමනේ හොන්න කුරුච්චක් බැඳලා නේද මෙන්න මේ ඉන්නේ කවුද දන්නවද මේ ඉන්නේ පුතේ කුලතුංගගේ ගුරුතුමා කුලතුංගගේ ගුරුතුමා තමයි මේ ඉන්නේ කවුද දන්නවද මේ ගුරුතුමාගේ නම මේ ගුරුතුමා කවුද දන්නවද ලස්සන නමක් තියෙන්නේ ඔන්න මම නම ලියනවා නම තමයි එරමුදු ලියද්දී එරමුදු ලියද්දී උපවාස කරාල එරමුදු ලියද්දී උපවාස කරාල ගුරුතුමා තමයි මේ ඉන්නේ ඔන්න දැන් කුලතුංගව යවනවා එරමුදු ලියද්දී උපවාස කරාල ගුරුතුමා ළඟට ඉගෙන ගන්න කියලා ඒ කාලේ අපේ කාලේ වගේ නෙවෙයි අපේ නම් චූටි කාලේ නම් මොනවද අකුරු ලියන්න කලින් මේ බෝල ගුලි කරන්න දෙනවා ක්ලේ හදන්න දෙනවා කතුරෙන් කපන්න දෙනවා එක එක වනේ පරිප්පු ඇට ඇලවන්න දෙනවා නේ එහෙම කරලා කරලා ඉරි කෑලි කඩේරි ඔහොම ඔහොම ගහලානේ නේද උගන්නන්නේ ඒ කාලේ එහෙම ඉතින් වැලි පිල්ලේ ලියලා කෙලින්ම උගන්නනවා හරිද එරමුදු ලියද්දි උපවාස කරාල ළඟට ගියාට පස්සේ ඔන්න කුලතුංග ලේසි නෑ උලතුංගේ ඉගෙන ගත්තා පොත් ලොකු පොත් ඉගෙන ගත්තේ හරිද ඔන්න කුලතුංගේ ඉගෙන ගත්තේ පොත් ටික හරිද ඔන්න එරමුදු ලියද්දි උපවාස කරාල දැන් කුලතුංගට උගන්නනවා ඔන්න එක පොතක් තමයි නම් පොත නම් පොත කියන්නේ මේ අර අපේ ලබුණු කරන රෙජිස්ට්‍රේටද නෑ නෑ ඒකට නෙවෙයි හරිද නම් පොත කියන පොතේ ඉගෙන ගන්නවා මුලින්ම ඊට පස්සේ තව ඉගෙන ගන්නවා තවත් පොතක් ඒකේ නම මගුල් ලකුණ හරිද ඔන්න නම් පොත ඉගෙනගෙන ඉවර වෙලා
මඟුල් ලකුණ කියන පොතේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ තව පොතක් තියෙනවා හරි අමාරුයි. ඒ පොතේ නම සකස්කඩය. සකස්කඩය. හරි තවත් පොතක් ඉගෙන ගන්නවා. තව පොතක් ඉගෙන ගන්නවා නවරත්නය. රත්න කියන්නේ මණික් වලට නේද? නවරත්නය. ඔන්න මේ පොත් ටිකම ඉගෙන ගන්න. පුස්කොළ පොත්වල ලියන්නත් ඉගෙන ගන්න. මේ දවස්වල පොත් පෑම් පොත් තිබෙන්නේ නැහැ. පුස්කොළ පොත්වල ලියන්නත් ඉගෙන ගන්නවා. එරමුදු ලියද්දී උපවාස කරලා හොඳට උගන්නනවා. කුලතුංග දරුවා හොඳටම ඉගෙන ගන්නවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න එරමුදු ලියද්දී උපවාස කරලා උගන්නන්න පුළුවන්. හරිද? උගන්නලා ඔන්න පුතේ ඊට පස්සේ එරමුදු ලියද්දී උපවාස කරලා ගුරුතුමා මොකද කරන්නේ? යවුනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට මේ කුලතුංග දරුවා. ඔන්න කුලතුංග දැන් ගියා. හරිද? ගියේ කොහාටද දන්නවද? සූර්ය ගොඩට. ඔන්න සූර්ය ගොඩේ ඉන්නවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. බලමු කවුද මේ? මේ ඉන්නේ ස්වාමීන් වහන්සේ පඬිතු ස්වාමීන් වහන්සේ කෙනෙක්. හරිද? මේ ස්වාමීන් වහන්සේ පුතේ අපි කියමු මේ ස්වාමීන් වහන්සේට සූර්ය ගොඩ රාජගුරු හිමි කියලා. සූර්ය ගොඩ රාජගුරු හිමි. හරිද? රාජගුරු ස්වාමීන් වහන්සේ තමයි මේ ඉන්නේ. සූර්ය ගොඩ රාජගුරු හිමියන්ගෙන් ඉගෙනගෙන මෙන්න කුලතුංග දෙමාපියන්ගේ ආශිර්වාදේ ලබාගෙන මොකද දන්නවද වෙන්නේ? මේ සූර්ය ගොඩ රාජගුරු හිමි ළඟට ගිහිල්ලා අනේ මෙන්න මොකද වෙන්නේ බලන්න. පැවිදි වෙනවා. මෙන්න පැවිදි වෙනවා. හරිද? මේ පැවිදි වෙන්නේ මේ කුලතුංග කිපු ළමයා තමයි. හරිද? දැන් පැවිදි වෙලා. කවුද මේ? පැවිදි වෙන්නේ හැබැයි කුලතුංග කියන නමින් නෙවෙයි. ඔන්න මොකක් කියලාද පැවිදි වෙන්නේ? වැලිවිත. වැලිවිත සරණං කර හිමි කියලා. සරණං කර හිමි. ඔන්න එහෙනම් කුලතුංග දරුවා මෙන්න පැවිදි වෙනවා වැලිවිත සරණං කර හිමි කියලා. එහෙනම් පුතාලගේ පොතේ දෙවනි පාඩම දැන් හදේ පන්තියට ගිහිල්ලා ඉන්නේ. පුතාලගේ පොතේ දෙවනි පාඩම මොකද්ද? සසන බබලූ සරණංකර සඟරජ තිරනෝ. සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේදයන් පසෙකට ඇද දමමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපූර්ව ඉගෙනුම් ක්‍රමවේදයක් සොයා යාත්‍රා කරමින් ලංකාව පුරා ලක්ෂයකට ආසන්න සාමාන්‍ය පෙළ දූදරුවන් පිරිසකගේ ආදරය දිනාගත් හරි අපූර්ව සිංහල මිස් YouTube නාලිකාවෙන් ඔබ හමුවන ප්‍රවීණ ආචාර්යනී උත්තරපත්‍ර පරීක්ෂිකා උදේනි හේමරත්න මහත්මිය මෙහෙවන යොදුන් ගණන් දුර අතික්‍රමණය කළ හරි අපූරු ඔන්ලයින් සිංහල පන්තිය 2023 වසර සඳහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නව පන්ති ආරම්භයි. විභාගය දක්වා අඛණ්ඩ පන්ති පැවැත්වීම, සජීවී පන්ති කාමරයක අධ්‍යක්ෂීම, සුපැහැදිලි රූප රාමු සහ නවීනතම තාක්ෂණය, වාර අවසන් විභාග සහ දෙමාපිය රැස්වීම, WhatsApp හරහා පිළිතුරු පරීක්ෂා කිරීම, ලයාපදිංචි වීම සඳහා ඔබේ නම සහ ශ්‍රේණිය 0.71 42.59.527 හෝ 0.74.279.798 WhatsApp කරන්න.